එම දැන් අන්තර්ජාතිකව අත්සන් කරන්න යන්නේ WTO එකේ මෝඩ් 4 කියන සිද්ධාන්තය පදනම් කරගෙන විශේෂයෙන් සේවා ආර්ථිකය විවෘත කිරීම සඳහා. ඒ නිසා රටට ඇතිවිය හැකි රටේ වෘත්තිකයන්ට සහ අනිකුත් සෙසු සියලුම ජනතාවට ඇතිවිය හැකි කාරණා සම්බන්ධව අවුරුදු 2ක් තිස්සේ සහ 2003 ඉඳලා මේ සම්බන්ධව කතා කරනවා. මෙහිදී අපි කමිෂන් සභාවේ අවධානය යොමු කරන්න කැමති මූලික වශයෙන් අපි 1948 නිදහස ලැබපු දවස් ඉඳලා අද දක්වා අවුරුදු 70 කාල පරිච්ඡේදය තුල අපේ රටේ දේශපාලඥයන්ටවත් වෘත්තිකයන්ටවත් රට පිළිබඳව නිශ්චිත දැක්මක් තිබෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලය තමයි මේ කමිෂන් සභාව ඉස්සරහ අපට සාක්ෂි දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. වෘත්තිකයන් සහ දේශපාලඥයන් සහ රටේ පුරවැසියන් කෑව බිව්වා මිසක් අපි රට තව අවුරුදු 50කදී කොතනද තියෙන්නේ, තව අවුරුදු 100කදී කොතනද තියෙන්නේ කියලා අපිට ඉඳලා තියෙනවා බද්දුම් පියාලා පිම් පියාලා එක එක විදියට. නමුත් ඒ කිසිම දේශපාලඥයෙක්වත් නායකයෙක්වත් අපි රට මෙන්න මෙතෙන්ට උදාහරණයක් අපි මැලේසියාවත් එක්ක සාකච්ඡා කරනකොට අපි ඇහුවා මේ මැලේසියාවේ මහතිර් මොහොමඩ් මහත්මයා නිසාද මැලේසියාව මෙතන තියෙන්නේ කියලා. එහෙලා කිව්ව නැහැ කියලා. එහෙලා කිව්වා අපි නිදහස ලැබනකොට 1952 මට මතක හිටින අපිට තිබ්බා අපි ඊළඟ අවුරුදු 50 කොතනද ඉන්නේ කියලා. අපි වෘත්තිකයෝ දේශපාලඥයෝ එකතු වෙලා සැලැස්මක් තිබ්බා. ඒ සැලැස්මේ කොටස්කාරයෙක් හැටියට මහතිර් මොහොමඩුත් තමගේ භූමිකාව නිවැරදිව ඉෂ්ට කරා කියලා. ඉතින් ඒ නිසා අපි මේ කමිෂන් සභාව ඉස්සරහා අපි පැහැදිලිව කියන්න තියෙන්නේ පළවෙනි එක තමයි අපේ රටේ රූල් ඔෆ් ලෝ මෙතන හිටපු නීතිපතිතුමත් ඉන්නවා. රූල් ඔෆ් ලෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මගේ පෞද්ගලික අත්දැකීම් ඕන තරම් තියෙනවා. රූල් ඔෆ් ලෝ පළවෙනි එකම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරයි. එතකොට පළවෙනි එක තමයි අපි කියන්නේ මේ රටට මේ එක එක නමැති ඇමැතිවරුන්ට ඕන දේවල් කරන්නේ, දේශපාලඥයන්ට ඕන දේවල් කරන්නේ. එවැනි දෙයක් නැති නිසා, රූල් ඔෆ් ලෝ නැති නිසා අපි පළවෙනියෙන්ම මේ කමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ පළවෙනියෙන්ම රටේ රූල් ඔෆ් ලෝ නීතිය ආධිපත්‍ය සුරකිව හැකි විදිහේ ක්‍රමවේදයක් රටට තියෙන්න ඕන. දෙවැනි එක තමයි අන්තර්ජාතික ගිවිසුම් අත්සන් කරනවා නම් උදාහරණයක් අපි WTO එක සම්බන්ධව 1947 ශ්‍රී ලංකාව දීපු නිදහසට ටික දවසකට ඉස්සෙල්ලා දීපු වාක්‍ය හැරෙන්න, එක වාක්‍යයක් හැරෙන්න අර මහාචාර්ය ලක්ෂ්මන් මැතිතුමා ඇහුවා මේ අර බණ්ඩාර මහත්මයාගෙන්. එතකොට මේ අන්තර්ජාතික ගිවිසුම් වලදී අපිට වෙන අවාසි කොහොමද කරගන්න කියන එක සම්බන්ධව. එතකොට World Trade Organization එකේ සම්බන්ධව ගිවිසුම් අත්සන් කරනකොට අපිට තියෙන එක වාක්‍යයක් විතරයි, බොහොම සරල වාක්‍යයක්. ඒකෙන් ඕන තරම් රින් ගන්න පුළුවන්. මොකද අපේ රටට ඕන දෙයක් එන්නත් පුළුවන් ඒ විදි. හැබැයි ඉන්දියාව මේක සම්බන්ධව ලොකු පරිච්ඡේදයක් කියලා දෙනවා. ඉන්දියාවට විවෘත වෙළඳාම විවෘත වෙනවා නම් ඉන්දියාවේ ආරක්ෂාව සඳහා මොන මොනවද වෙන්න ඕන කියලා එයාලේ නීති රීති සියල්ලම සකස් කරලා තියෙනවා. ඒ නිසා අර මගේ ජපන් එක මිත්‍රයෙක්, මාත් එක්ක ඉගෙනගත්තු මිත්‍රයෙක් කිව්වා, මම එයාට කිව්වා ශ්‍රී ලංකාවට උඹ ගියාම සතුටු වෙන්න ඕන, මොකද කුස්සියේ සිට මහපාර දක්වා මේඩ් ඉන් ජපන් අපේ ලංකාවේ තියෙන කියලා. මීට අවුරුදු 18කට ඉස්සෙල්ලා මං කිව්වම හිදගේ මියමොටෝ කියන මිත්‍රයා කිව්වා, මම ව්‍යාපාරිකයෙක් නොවන නිසා මම එක්ක උඹේ රටේ ඉන්නේ කම්මලියෝ, එක්ක උඹේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොම මෝඩයෝ කිව්වා. හේතුව මේඩ් ඉන් ජපන් නම් ඔක්කොම රටේ තියෙන්නේ, එක්ක උඹේ රටේ ඉන්න මිනිස්සු කම්මලියෝ වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඔක්කොම අපේ රටේ මිලදී ගන්න මෝඩයෝ වෙන්න ඕනේ. හැබැයි අපි ආර්ථිකය විවෘත කරුවේ අපේ කණු ශක්තිමත් කරගෙන, උඹලා ආර්ථිකය විවෘත කරලා තියෙන කිසිම ශක්තියක් නැතුව. ඒක නිසා තමයි උඹලා රට ওই විදිහට භාණ්ඩ වලින් පවා ආක්‍රමණය වෙලා තියෙන්නේ. මේක හොඳ සරල උත්තරයක් වුණාට මේක තමයි අපිට ගන්න තියෙන ප්‍රධාන දේ. ඒ නිසා අපි කියනවා අන්තර්ජාතික වෙළඳාමෝ අන්තර්ජාතික ගිවිසුම් සම්බන්ධව අපි ජාතික ප්‍රතිපත්තියක් හදනකොට ඒ ජාතික ප්‍රතිපත්තියේ පැහැදිලිව තියෙන්න ඕනේ කාරණා මූලික වශයෙන් තුනක්. එකක් තමයි රටේ ආරක්ෂාව පිළිබඳව. ඒ අන්තර්ජාතික මොන තරාතර මේ ගිවිසුමක් අස්සන් වුණත් රටේ ආරක්ෂාවට ඒ ගිවිසුමෙන් වෙන්න පුළුවන් දේවල් පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයකින් පස්සේ තමයි ඒ ගිවිසුම අස්සන් කරන්න ඕන කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. දෙවැනි එක තමයි රටේ සංස්කෘතිය. මේක උඟක් අය වැරදි විදිහට අර්ථ කථනය කරනවා. උදාහරණයක් ඉරානයේ හිටපු ජන අගමැතිතුමාගෙන් ඇහුවා, ශ්‍රී ලංකාවෙන් ගෙනියන බුදු පිළිම එයාපෝර්ට් එකෙන් එහාට ගෙනියන්න දෙන්නේ නැත්තේ ඇයි මොකද කියලා ලංකාවෙන් තානාපතිවරු එක්ක කවුරු හරි එවකට ඉරාන අගමැතිතුමාගෙන් ඇහුවා. ඔහු ශ්‍රී ලංකාවේ මිත්‍රයෙක් හැටියට ඉන්න කාලේ. ඔහු කිව්වා අපි බෞද්ධාගමට විරුද්ධ නිසා නෙවෙයි, ඉරාන සංස්කෘතිය ඉස්ලාමික සංස්කෘතියක්, ඒකට හානියක් වෙන්න අපි කැමති නැහැ කියලා.
එතකොට ඔය මානව හිමිකම් ඔය ඔක්කොම තියෙන තත්ත්වයක් තුළ තමයි ඉරානයේ අගමැතිතුමා බොහොම ඍජු උත්තරයක් කිව්වේ. හැබැයි අපේ රටට විතරයි ඕනෑම ගිවිසුමකින් පවා ඕනම දෙයකින් අපේ රටේ සංස්කෘතිය මොකක්ද කියලා අර්ථකථනය කරන්න නැතුව ඒක විනාශ වෙන ඕමන ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඒ නිසා මිනිස්යා කියන සංස්කෘතික සත්ත්වේ ඒක අපි කාටවත් අත්හරින්න බෑ. ඒ නිසා අපි කියන අන්තර්ජාතික ගිවිසුමක් අස්සම් කරනකොට ඒ ගිවිසුම තුලදී ඒ රටේ ඉන්න ජනතාවගේ සංස්කෘතියට ඒක කොච්චර බලපානවද කියලා බලන ප්‍රතිපත්තියක් අපේ රටේ තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි මූලික වශයෙන් අපි ගිවිසුම් අස්සම් කරනකොට අන්තර්ජාතිකව ඕනම ගිවිසුමක් අස්සම් කරනකොට රටේ පාරිසරික සමාජීය තත්ත්වයන්ට කොයි විදිහටද ඒ ගිවිසුමෙන් බලපෑම් කරන්න කියලා. මොකද මහාචාර්යතුමනි ඔබතුමා ආර්ථික විශේෂඥෙක් මම ආර්ථික විශේෂඥෙක් නෙවෙයි දේශීය වෛද්‍යවරේ. ආර්ථික ලංකාවේ ගිවිසුම් සහ අනිකුත් ඒවා ඔක්කොම බැලුවම බලලා තියෙන්නේ ආර්ථික විද්‍යා දෘෂ්ටි කෝණයෙන් විතරයි. අපි කියනවා ඒක තමයි මේ රටට වැරදිලා තියෙන්නේ. අන්තිමට අම්මගේ සෙනෙහසත් විකුණන්න පුළුවන් ඒකත් මුදලක් කරන්න පුළුවන් කියන මනෝභාවයට මිනිස්සු පත් වෙමින් තියෙන්නේ. මේ සියලුම දේවල් දිහා බලලා තියෙන්නේ එක්ක දේශපාලන වාසියක් තියෙනවද එහෙම නැත්නම් ආර්ථික මූල්‍යමය වාසියක් තියෙනවද විතරයි. මේක පරිපූර්ණ මිනිහෙක් හැටියට හෝලිස්ටික් එහෙම නැත්නම් අපි කියනවා සර්වභෞමික දෘෂ්ටි කෝණයකින් එහෙම නැත්නම් හෝලිස්ටික් අප්‍රෝච් එකකින් මේක දිහා බලලා නැහැ. එහෙම දෘෂ්ටි කෝණයකින් බැලුවනම් එහෙම අපිට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ගිවිසුම් අස්සම් කිරීමේදී මූලික වශයෙන් අපේ ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධව ගිවිසුමක් සකස් වෙනකොට එන්න ඒ විදිහේ සමාජ දේශපාලනික ආර්ථික සංස්කෘතික සහ රටේ ආරක්ෂාව පිළිබඳ සියලු මේ දෘෂ්ටි කෝණ වලින් බලන්න කියලා. මොකද අපි ඉක්ටා ගිවිසුම සම්බන්ධව දිගින් දිගට මේව කරුවා. ඉස්සර ඒ ගිවිසුමේදී සමන් කැලේගම මහත්මයලත් එක්ක කතා කරුවම එයාලා කතා කරන්නේ අඩු ගානේ එයාලා මොකද මොඩ් ෆෝ විවෘත කරනකොට ආනන්ද කුමාරස්වාමි දැන් මහ බැංකු අධිපතිතුමාටවත් ඒ වගේම සමන් කැලේගම මහත්මයටත් ඒකට උපදෙස් දෙන කට්ටියට හැකියාවක් නැහැ. මේ රටට මොන විදිය සේවක සංඛ්‍යාවක් ඕනද කොච්චර අපේ රටේ වෘත්තිකයන් ඉන්නවද කියලා සංගණනයක්වත් කරලා තිබ්බේ නැහැ. එයාලම අපිට කිව් එක වැරක් මොකද්ද ඩොක් යාඩ් එකට මොනවද වෙල්ඩින් කම් කරුව 150ක් අඩුයි කියලා අපිට මුදලාලි කෙනෙක් කිව්ව අපි ඒකයි මේක ගිවිසුම අස්සම් කරන්නේ. මේ රටේ ආර්ථික උපදේශකයෝ මේ කියන්නේ මේ රටට ගිවිසුම් අස්සම් කරන්න කියන ආචාර්ය උපාධි තියනවා කියන උපදේශකයෝ තමයි අපි අහුවා. අඩු ගානේ වෙල්ඩින් කම් සේවකයෝ 150 ශ්‍රී ලංකාවේ නැද්ද කියලා කන්ෆර්ම් කරගත්තද? තහවුරු කරගත්තද? සංඛ්‍යා ලේඛන ගත්තද? නේද? අපි එහෙමනේ අපිට මුදලාලි කෙනෙක් ඇවිල්ලා ගියා මෙහෙම තමයි කිව්වේ. ඉතින් ඒ නිසා මේ රටට ওই උපදේශකයෝ කියන පිරිස කරන අනතුර ඉතා භයානකයි. ඒ නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ මේ රටට පැහැදිලි දත්ත බැංකුවක් තියෙන්න ඕන ජාතික ප්‍රතිපත්ති හදනවා නම් අපි හිතමු මෝඩ් ෆෝ එහෙම නැත්නම් අපි සේවා ආර්ථික සේවා විවෘත කරනවා නම් අපි පැහැදිලිව කියනවා මේ රටේ නැති කොහෙන්වත් හොයාගන්න බැරි උගත බුද්ධිමතෙක් ඉන්නවනම් අපි ආව හය කරගත්තට කමක් නැහැ. ඒකට යම් කාලයක් දාන්න. මොකද ඒ නිසා මම හිතන්නේ මේක සම්බන්ධව අධ්‍යයනය කරපු අපේ මේ විශේෂයෙන්ම ඉන්නවා විශේෂ කණ්ඩායමක්. ඒ අය සම්පූර්ණ රටටම ලොකු පොතක් හදලා කිව්වා මේ රටේ ඉමිග්‍රේෂන් ඇන් ඉමිග්‍රේෂන් පොලිසි එක කොයි විදිහටද හැදෙන්න ඕන, මේ රටේ වීසා ප්‍රතිපත්තිය කොහොමද හැදෙන්න ඕන, මේ රටේ අපි හිතමු වෘත්තිකයන් එනවනම් ඉංජිනේරුවන් ලංකාවට එනවනම් මොන විදිහේ ඉංජිනේරුවන්ද ගන්න, ඒ ඉංජිනේරුව කොතනද ලියාපදිංචි කරන්නේ, මේ කවුද එයාලා නියාමනය කරන්නේ, මේ වෛද්‍යවරු එනවනම් ලංකාවේ තියෙන වෘත්තිකයන් නියාමනය කිරීමේ එකම ආයතනය වෛද්‍ය සභාව විතරයි, අනිත් සියලුම වෘත්ති ආයතන වලට විශේෂම අපි කතා කරන නීතිඥයන්ටවත් ඉන්දියාවේ නීතිඥෙක් ඇවිල්ලා ලංකාවේ නීති වෘත්ති හදනකොට ඒක නියාමනය කරන ආයතනයක් නැහැ. මෙන්න මෙවැනි මම නීතිඥෙක් නුවරට මම හොයපු තොරතුරු අනුව එහෙම ආයතනයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඕනෑම කෙනෙකුට රටට ඇවිල්ලා ඕනම දෙයක් කරන්න ඉඩ දෙන්නවට මේ රටේ රටට ආදරේ මිනිස්සු කැමති නැහැ. ඒ නිසා අපි කියන ජාතික ප්‍රතිපත්තියේදී මේෂන් වැඩ කරන කෙනෙක් කෙනා නම් මොන විදිය ට්‍රේඩ් සර්ටිෆිකේට් එකක් අනුවද එයා එන්නේ? එයා කොච්චර කාලයක්ද මෙහෙ ඉන්නේ? එයා ඉන්නකොට කවුද ඒවා බලන්නේ, නියාමනය කරන්නේ? ඒ හැම දෙයක්ම තිබිය යුතුයි අන්තර්ජාතික ගිවිසුමක් අස්සම් කරනවා. ඉතින් මේ ගිවිසුම් එහෙකවත් එවැනි දේවල් අන්තර්ගත වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා තමයි අපි බොහොම පැහැදිලිව මේ කමිෂන් සභාවෙන් ඉල්ලන්නේ. මම හිතන්නේ විනාඩි 15 තුල අපිට කියන්න බෑ. අපි අධ්‍යයනය කරපු කාරණාත් එක්ක අපි කියන්නේ අන්තර්ජාතික ගිවිසුමක් අස්සම් කිරීමේදී අපි බැලිය යුතු දේවල් තමයි
අන්න ඒ දේවල් රටේ වෘත්තීය ශේෂයට දැන් අපි හිතමු ඉන්දියාවේ දැනටම අපි ඉක්ටා කිව්සුම අත්සන් කරුවම දැන් අපිට කියනවා එහෙ ඉන්නවා අපේ රටේ ජනගහණය වගේ සමස්ත ජනකාණය වගේ දෙගුණයක් රැකියා නැතිව වියුක්ති කෝටි 4ක් ඉංජිනේරුවෝ ඉන්නවා සාමාන්‍යයෙන් ඉංජිනේරුවෝ ක්වොලිෆයිඩ් ඉංජිනේරුවෝ බිහි වුණා අවුරුද්දකට බිහි වෙනවා ලක්ෂ 15ක් ඉන්දියාවේ හැබැයි එයින් ක්වොලිෆයිඩ් ඉංජිනේර 147යි අනිත් අනිත් ගොඩක් අය සයිටම් මගේ ආයතන වලින් බිහි වෙන මේ අය එතකොට එවැනි අන්ක්වොලිෆයිඩ් ආයතන වලින් තමයි බිහි වෙන්නේ ඒ නිසාම තමයි අර පීඑන් වැඩේටත් ඉංජිනේරුවොත් ඇප්ලිකේෂන් දාන්නේ ඒ අයට ඉංජිනේරු වෘත්තිය බෑයි හැබැයි ඉංජිනේරු සර්ටිෆිකේට් තියෙනවා එයාලා නියාමනය වෙන්නේ නැහැ ඉතින් ඒ අය තමයි අපේ ලංකාවට එන්නේ ඒ නිසා ඔබතුමාලා අපි මේක නිස්සද්දව හිටියොත් මේ හැදෙන ගොඩනැගිලි කඩාවැටෙනවා අපි තමයි යට වෙන්නේ ඒ නිසා අපි මේ රටට වෘත්තිකයෝ ගෙන්නනවා නම් එතකොට මේ රටට වෘත්තිකයෝ ගෙන්නනෝ නම් අපි ඒව නියාමනය කරන්න ඒවයි සුදුසුකම් පරීක්ෂා කරන්න මේ විදිහට ඒ නිසා අපි කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ අන්තර්ජාතික ගිවිසුම් අත්සන් කිරීමේදී විශේෂයෙන්ම වෙළඳ ගිවිසුමටත් වඩා වෙළඳ ගිවිසුම් ගැන ඉස්සෙල්ලායි කතා කරුවා මම ඒ ගැන කතා කරන්න ඒ වගේම සේවා ගිවිසුම කියන්නේ ඊටත් වැඩිය බරපතල කාරණයක් රටේ ජන සංයුතිය සංස්කෘතිය තවත් බොහෝ දේවල් අපි කතා කරන්නේ නැති කාරණා සම්බන්ධව බලපාන දෙයක් ඒ නිසා ඒ බලපෑම් වලින් රට ආරක්ෂා කර ගැනීම තමයි මොකද අපි හැම දෙයකින්ම කියන්නේ දැන් ඔය ප්‍රතිපත්ති හදන කවුරුත් කියන්නේ ඉන්දියාවට වාසී චීනෙට වාසී කියලා මේ ශ්‍රී ලංකාවේ ජනතාව සුගත මුදිත කිරීම සඳහා තමයි අපි ඔබතුමාලා වෙනුවෙන් තමයි මේක අත්සන් කරන්න කියලා සමන් කැලේගම් මහත්තයලා කියන්නේ හැබැයි මම කුඩා කාලේ ඉඳලා මම දන්න දෙයක් තමයි ඉස්සර අපි ඩොලර් එකට රුපියල් 6යි දුන්නේ මම කුඩා කාලේ හැබැයි දැන් අපි රුපියල් 150 ගාණක් දෙනවා ඩොලර් එකට. ඉතින් මට ඔය ඒ කාලේ ඉඳලා ඔය විද්වත්තු දේශනා කරපු විදිහට අපි හැමදාම සුරසැප බලාපොරොත්තුෙන් ගියා. මට නම් තේරලා තියෙන්නේ එන්නෙන්න මගේ බෙල්ට් එක කුඩා වුණා මිසක් ලොකු වෙලා නැහැ. අපිට හිර කරගන්න තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ සුරසැප ලැබිලා නැහැ. මේ ආර්ථික විශේෂඥයෝ පවා අපිට කියපු සුරසැප ලැබිලා නැහැ. ඒ නිසා අපි කියනවා වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකාවේ කවුරු බලයටපත් උනත් කාටවත් ඕන ඕන දේවල් කරන්න බැරි වෙන්න ජාතික පැහැදිලි ප්‍රතිපත්තියක් අපිට තියෙන්න ඕන. ඒක ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාවේ අපි ආශ්‍රය මේ ඔක්කොම අධ්‍යයනය කරුවම ඒක තියෙනවා. සිංගප්පූරුවේ තියෙනවා. දැන් කට්ටිය කියන්නේ මේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්න කියන්නේ. සිංගප්පූරුවේ ඕන ඕන දේවල් කරන්න බෑ. සිංගප්පූරු නීතිවල තියෙනවා. අපි කියවලා බලමු. ඒ නිසා අපි වෙලාව කාල වේලාව ඉක්ම යන නිසා මම කියන්නේ මෙන්න මේ මූලික කාරණා පිළිබඳව වන ජාතික ප්‍රතිපත්තියක් තමයි අපිට ඕන වෙන්නේ අන්තර්ජාතික ගිවිසුම් අත්සන් කිරීමේ පෙර. ඒක සඳහා තමයි අපි කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ. ඒදී මම ලිඛිතව තියනවා දේශීය වෛද්‍ය ශේෂයේදී. මොකද චීන ඉල්ලලම තියනවා චීන මෙඩිසින් වලට ශ්‍රී ලංකාවේ ඉඩකඩ දෙන්න කියලා. එදා අපිට කිව්වා මේ ගැති විලඳ අමාත්‍යංශ පැවති සාකච්ඡාවේදී ඉන්දියාවත් මේ කර මොකද ඉන්දියාවේ පාර අයින දත්ජලුවම රුපියල් 50යි තිරයක් ඇදලා දත්ජලුවම රුපියල් 75යි පුටුවක් තියලා දත්ජලුවම රුපියල් 100යි ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒක ලංකාවේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ